ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. බක්පුර පසලොස්සක පොහොය බක්මාසේ අලුත් අවුරුදු මංගල්‍ය සනසිලිදායක විවේකී ප්‍රීතිමත් සමයක් උදා වෙන මේ භාග්‍යවන්ත මාසයේ ආරම්භයේ බක්පුන් පොහෝ දිනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පවරම පිවිතුරු නිර්මල දහම් මාර්ගයේ සිත සනසාගෙන බම්බලපිටිය ශ්‍රී වජිරාරාම පින්බිමේ රැඳී සිටින සිල්වතුන්ගේ සිල් සුවඳ අතරින් සිය තමවැස්ස පූදා සජීව විකාශය ඔබේ සිතත් නිවා පහන් කරන්නට දම්සභා මණ්ඩපය ආරම්භ කිරීමටයි මේ සූදානම. එදා පැලෑනේ ශ්‍රී වජිරඥාන මාහිමියන් වහන්සේ බිහි කළ දේශ දේශාන්තරයන්හි යශෝරාවය පැතිර වූ මහරු දහම් මෙහෙවරක නියැලුණු වත්මනෙහිද නියැලෙන බම්බලපිටිය ශ්‍රී වජිරාරාම පින්බිමේ උදෑසන දම්සභා මණ්ඩපයට ඊටාම ගෞරවාදරයෙන් වැඩමවා සිටිනවා ශ්‍රී වජිරාරාමාධිකාරී ශ්‍රී වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂ ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. එවැගේම කුඹුක ශ්‍රී වජිරඥාන ධර්ම නිකේතනාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ඉතාම ගෞරවාදරෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. බම්බලපිටිය වජිරාරාමයේත් මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයත් මේ මූලික ආයතන හා අනුබද්ධව සිරිලක සිව්දිග විසිර පැතිර තියෙන ආගමික සිද්ධාස්ථානත් පිළිවෙත්වලට මුල් තැන දෙන විනය ශික්ෂණය විශේෂ උද්‍යෝගයකින් සලකන විශේෂයෙන් දරුවන් හික්මවීම සඳහා පවා ඉතාම විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන විනය ශික්ෂණයට අරුතක් ලබා දෙන ස්ථාන ලෙසින් ගෞරවයට ලක් වෙලා තිබෙනවා. තමන්ගේ ආදරණීය දුව පුතා මේතරම් සංකීර්ණ මේතරම් විනාශයේ දොරටු විවර වී තිබෙන සමාජයකින් ආරක්ෂිත පුද්ගලයෙක් බවට ධර්මය තුලින් පත් කරගන්නට එනිසාම වජිරාරාමයට වජිරඥාන ධර්මායතනයට ඊහා අනුබද්ධ ආයතනවලට දහම් අධ්‍යාපනය සඳහා දරුවා යොමු කරන්නත් අපේ රටේ මව්පියන්ගේ විශාල උද්‍යෝගයක් තිබෙනවා. ඒට හේතුව ශාසනික හැඟුම් වගේම සාර ධර්ම අගය කිරීම ඕදන් පිළිපැදීම මේ වගේ දරුවෙකු තුල ගොඩනැගී යහපත් පුරවැසියෙකු බවට පත්වන විට වර්ධනය විය යුතු ඒ ශික්ෂණය මේ ස්ථානවලින් ඉතා මැනවින් ගොඩනගන නිසා අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාවත් බක්පුර පසළොස්වක පොහොය බක්මහේ මංගල්‍ය වගේම සාර ධර්ම ඕදන් පිළිපැදීමේ ඇති වටිනාකමයි. අපි ප්‍රථමයෙන් ආරාධනා කරනවා පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ භාග්‍යවන්ත මාසේ සශ්‍රීකත්වයේ පිළිබඳ හැඟුම් අස්වනු නෙලලා අටුකොටු පිරිලා අපේ ගැමියාගේ මනස ප්‍රීතිමත් හැඟුමින් සොම්නස් හැඟුමින් ඉතිරෙන කාලේ බක් පුරපෝය අප ගෞරවයෙන් සලකන්නේ කවරාකාරී ශාසනික හේතුන් නිසාද කියලා දැනගන්න. අපේ ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මේ වැඩසටහන මෙහෙවන අපේ ගයන් චින්තක මහත්මයා ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධත්වයෙන් පස්වෙනි වසරේ
ලංකාවට වැඩම කළේ තෝරාගත්තේ නාගදීපය මේ ලොකුඩා කවුරුත් දන්නවා චූලෝදර මහෝදර අදත් ඇතැම් මාධ්‍යවල ටිකක් වැරදියට සඳහන් වුණා අයියයි මල්ලී කියලා වැරදි මාමයි බෑනයි ඔය චූලෝදර මහෝදර කතාව හුඟක් ඒක දිගයි කෙටියෙන් කියනවා නම් ඒ මහෝදර තමයි මුහුදේ යොදුන් 500ක් වමන තමන්ගේ ආධිපත්‍ය පතුරලා තිබුණේ මෙතන නාග ගෝත්‍රිකයෝ එහෙම නැතුව මේ බඩගාගෙන යන සත්තු නෙමි බුදුරජාණන් වහන්සේ දැක්කා වෙන්න යන විනාශය යුද්ධයක් ඇති වෙන බව තේරුම්ගෙන ඒ සමතයකට පත් කරන්නයි ලංකාවට වැඩම කළේ දෙවුරන් විහෙර එහෙම නැත්නම් ජේතවනාරාමේ දොරටු අසල කිරිපලු ගහක් තිබුණේ ඒකට අධිග්‍රහිත වෙලා හිටියේ සමිද්ද සුමන දෙවියන් ඒ දෙවියන් සමයි බුදුරජාණන් වහන්සේට ඡත්‍රයක් විදියට මේ කිරිපරු ගහ උපයෝගී කරගත්තේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ අහසේ පලක් බැඳගෙන ඉඳලා මේ දෙගොල්ල යුද්ධයට සූදානම් වෙනකොට ඝන අන්ධකාරයක් පැතිරෙව්වා ඒවා විස්තර හුඟක් තියෙනවා ඊළඟට නැවත ආලෝකයක් ඇති කළා මේ අයට ධර්ම දේශනා කළා පැහැදුනා මේ මැණික් පුටුව පූජා කළා අය මහෝදරගේ සහෝදරිය මේ දුව නෙමි සහෝදරිය ඔය කන්වඩමන් කියන පර්වතය ඒ පලාත බාරව හිටපු නා රජ කෙනෙකුට විවාහ කරලා දුන්නා එතකොට ඒ දෙන්නට ලැබිච්ච දරුව තමයි චූලෝදර එතකොට චූලෝදරගේ තාත්තා මරණාසන්න මොහොතේදී අර මැණික් පුටුව මැණික් පළඟ කියලා අපි කියන්නේ ඒක දුන්නා චූලෝදරට නෙමෙයි තමන්ගේ බිසවට එතකොට මහෝදර කල්පනා කළා මේක ගන්න ඕනේ කියලා චූලෝදරයකට කැමැත්තක් ඇති වුණේ නැහැ ඒ නිසා තමයි මේ යුද්ධයක් ඇති වෙන්න ගියේ ඒක මම කෙටියෙන් මතක් කළේ ඊළඟට අපට වැදගත් වෙන්නේ මැදින් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ 20000 රහතන් වහන්සේලා සමග රජගහනුවර වේළුවනාරාමේ ඉඳලා තමන්ගේ ජාත භූමිය දක්වා ගමන ආරම්භ කිරීම සිද්ධ වුණේ මැදින් පොහොය දවසේ. හැබැයි මේ පිටුතුන්ට මං කලිනුත් මතක් කරලා ඇති හුඟක් සඳහන් වුණේ සුද්ධෝදන රජුරෝ සකදාගාමි වුණේ අනාගාමි වුණේ රාහුල කුමාරයා මහණ වුණේ නන්ද කුමාරයා මහණ වුණේ යසෝදරා දේවියට ධර්ම දේශනා කළේ මැදින් පොහොය දවසේ කියලා. ඒක වැරදි. දින 60කින් ජොදුන් 60ක් මග ගෙවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කළේ වෙසක්පුර පසළොස්වක් පොහොය දවසේ. එතකොට හරියට අද වෙනකොට ජොදුන් 30ක් සම්පූර්ණයි. ඊළඟ ජොදුන් 30 වෙසක්පුර පසළොස්වක් පොහොය දවසේ කිඹුල්ලත්පුරට වැඩම කරනවා. ඒ එක වැදගත් සිද්ධියක්. ඊළඟට සතර පෙරනිමිති දැකීම. කුඩා ළමෙක් වුණත් දන්නවා මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් ප්‍රවිදි රූපයක් කියලා එහෙමනේ අපි කියන්නේ මේ මත කීපයක් තියෙනවා එකම දවසේ දැක්කයි කියලා කියනවා දවස් 4කින් දැක්කයි කියලා කියනවා මාපලගම සෝමිස්සර නායක හඳුන්වන්නේ පොතේ තියෙන්නේ අද තමයි මහල්ලෙක් දැක්කේ ඊළඟට වෙසක් පොහොය දවසේ ව්‍යාධි ඊළඟට පුසුන් පොහොය දවසේ මරණයක් ඇසළ පොහොය දවසේ හාමුදුරුවනමක් දැක්කයි කියලා අපි කියන්නේ සතර පෙරනිමිති දැකලා කලකිරුණයි කියලා. ඇත්තට පෙරනිමිති තුනක් දැකලා කලකිරුණා. හාමුදුරුවන්ගේ රූපය දැකලා පැහැදුණා. ඉතින් මේ කාරණා තුන තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ අද බක්පුර පසළොස්වක් පොහොය දවසේ. එහෙමයි අපේ හාමුදුරනේ. ඒ වගේම අද මෙපින්බර පුර පසළොස්වක පොහොය දිනේ අලුයම් කාලයේ සිට පෙහෙවස් සමාදන් වෙලා ඉන්නතුරු සුමදුර ධර්මදේශනා ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡාව සඳහා පෙළ ගැසී සිටින අපි විශේෂයෙන් සිහිපත් කරනවා මේ වැඩසටහන සඳහා බැතිබර අනුග්‍රහය දක්වන අනුග්‍රහක ආයතනය සයිකල් හඳුන් කూరు ආයතනයයි අමාවැස්ස වැඩසටහන සජීව ලෙස ගෙනීමට සියත රූප වහිනිය සමග එක්වන්නේ
සයිකල් පිවිතුරු හඳුන් කූරු පිළිබඳ ඒ කෘතවේදී සටහනක් තබලා අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නූතනේ වජිරාරාම සංඝපරපුරේ විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේලා අතර ගෞරවාදරයට පාත්‍රවන ගල්කිස්සේ සෝමානන්ද හාමුදුරුවනේ බක්මහේ මංගල්‍ය සූර්ය මංගල්‍ය කියලාත් කියනවා හෙළින් එයට සැරසෙන සමයක් මේ අපේ වටිනාකම් බොහොමයක් මේ බක්මහේ මංගල්‍ය අලුත් අවුරුද්ද තුල තිබෙනවා ඒ පිළිබඳවත් ධර්මානුකූල ඇසකින් විවරණයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා බම්බලපිටිය වජිරාරාමාධිපති එවගේම අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක ධූරය ඔබ වන අතිපූජනීය තිරිකුණාමලේ ආනන්ද මහා නායක මාහිම්පාණන් වහන්සේ එවගේම මේ වැඩසටහන හා සම්බන්ධව සිටින බම්බලපිටිය ශ්‍රී වජිරාරාමාධිකාරී රාජකීය පඬිත් අවසරයි අපේ කඹුරුගමුවේ මහානාග පඬිත් හාමුදුරුවන් වහන්සේ ඇතුළු වජිරාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසරයි වැඩසටහන මෙහෙයවන ගයන් චින්තක මහත්මා ඔබතුමාටත් ඒ වගේම බක්පුර පසළොස්වක පොහෝදා සිල් සමාදන්ව ප්‍රතිපත්ති පූජාවෙහි යෙදෙන සදහැවත් උපාසක උපාසිකාවන් සියලු දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ සාකච්ඡාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා අපේ මහානාග හාමුදුරු බක්පුර පසළොස්වක පොහොය දවසේ තිබෙන වටිනාකම ශාසනික වශයෙන් තිබෙන වැදගත්කම පිළිබඳව පැහැදිලි කරලා දුන්නා එක පැත්තකින් කල්පනා කරනකොට අප්‍රේල් මාසය කියලා කියන්නේ බක් මාසය කියලා කියන්නේ අපි හැම කෙනෙකුගේම සමගිය වඩා වර්ධනය වෙන්න හේතු වන මාසයක් අපේ මහානාග හාමුදුරුව ඉතිහාස කතාව කියලා දුන්නා චූලෝදර මහෝදරගේ ඇති වෙන්න තිබිච්ච සටන බුදුරජාණන් වහන්සේ සමනය කළ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් එදා අපට දීපු පණිවිඩය තමයි සමගිව ජීවත් වෙන්න සමගි සම්පන්නව වාසය කරන්න ඒ සමගිය තමයි ජයග්‍රහණයට හේතු වන ප්‍රබලම සාධකය කියන එක අපට පෙන්නන පුරපසළොස්වක පොහොය දවස තමයි බක්පුර පසළොස්වක පොහොය දවස ඒ වගේම අපේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව කල්පනා කරනකොටත් ඒ චාරිත්‍රවල තිබෙන වටිනාකමත් ඒ සමගියම තමයි අපි මේ ජීවිතයේ ගෙවනකොට එක එක්කෙනා එක එක වෙලාවල් වලදී කෑම කන්නේ එක එක වෙලාවල් වලදී එක එක විදියට වැඩ කරන්නේ බලන්න අලුත් අවුරුද්දේ නැකත් ක්‍රමයට අපි හැමෝම එකට අනුභව කරනවා එකම වෙලාවක ආගමික කටයුතු වල යෙදෙනවා පුණ්‍ය කාලය එතකොට එතනදී පවා සමගිය අත්‍යවශ්‍යයි කියන පණිවිඩය අපට ලබා දෙනවා ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ බක්පුර පසළොස්වක පොහොය දවස වෙනදටත් වඩා අපි කවුරුත් මේ කතා කරන වර්තමාන කාලය පිළිබඳව කල්පනා කරනකොට අපි වැටිච්ච වෙලාවක්නේ අපේ පුංචි දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා එක පැත්තකින් පහුගිය කාල සීමාව තුල තිබිච්ච වසංගත තත්ත්ව ඒ වගේම අනෙකුත් බොහෝ පිරිසකගේ ආර්ථික තත්ත්ව මේ හැම එකකටම දරුණු ප්‍රහාරයක් එල්ල වෙච්ච කාල සීමාවක නැවත නැගිටින්න ඕන කියලා අපේක්ෂා කරන ජාතියක් හැටියට අපි හැමෝම ඉස්මතු කරගත යුතු වටිනාම වචනය තමයි සමගිය කියන වචනේ. ඒ නිසා මේ සියතු රූපවාහිනිය ඔස්සේ රට පුරා ලෝකේ පුරා මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන හැමෝටමත්
අපි මතක් කරන්නේ ආරාධනා කරන්නේ අපි සමගිය ඇති කර ගැනීම සඳහා කටයුතු කරමු මෛත්‍රීය ප්‍රගුණ කරන්න පුළුවන් පිරිසක් බවට පත්වෙමු එයමයි ජයග්‍රහණයට ප්‍රධාන හේතුව බවට පත්වෙන්නේ ඉතින් බක් පොහොයත් ඒ වගේම අපට එන අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව කල්පනා කරනකොටත් මූලික වටේදී මම ඔබට මතක් කරන්නේ ප්‍රධාන මාතෘකාව අපි හැමෝම ජාති ආගම් කුලමල ભેද පසෙකලා ඒ වගේම විවිධ තනතුරු තානාන්තර පැත්තකට දාලා එක වගේ උනන්දු වෙන්න ඕන උත්සාහය ඇති කරගන්න ඕන සමගි සම්පන්න වෙන්න හොඳට ඉගෙන ගන්න හොඳට පාඩම් මතක හිටින දරුව තමන්ගේ වයසේ දුර්වල ශිෂ්‍යයන්ට අත දෙන්න ඒ අයව ඉස්සරහට ගන්න ඒ වගේම ආර්ථිකයේ ශක්තිමත් කරගත්ත උදවිය ආර්ථිකයේ ශක්තිමත් කරන්න වෑයම් කරන මිනිස්සුන්ට අද අත දෙන්න උදව් කරන්න ආධ්‍යාත්මික දියුණුව ලබලා කටයුතු කරන උදවිය අපේ ඊළඟ පරම්පරාවට ඒ වගේම ආධ්‍යාත්මික ගමනට තවමත් ප්‍රමාද වෙන්න අයට අත දෙන්න ඒ මගට එන්න ඒ නිසා අන්‍යෝන්‍ය වශයෙන් අපි මේ අධ්‍යාපනික ආර්ථිකමය සහ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම සඳහා ඔවුනොවුන්ට උපකාර කරන ඒ වටිනා ගුණය තමන්ගේ ජීවිතය තුළ ඉස්මතු කරගෙන මෙතනින් එහාට වෙනස් ගමනක් දියුණුව කරා යන ගමනකට පියවර තබන්නට අරඹමු කියන මතක් කිරීම මේ වැඩසටහන් ආරම්භයේදී මම මතක් කරනවා. එහෙමයි අපේ හැමදුරනේ සෝමානන්ද හැමදුර සඳහන් කළා වගේම අපි යම් කිසි ආර්ථික අභියෝගයක් හමුවේ මුහුණ දෙන අවුරුද්දක් නමුත් බොහොම කාලයකට පස්සේ විවිධ කාරණා හේතුවෙන් රටේම දකින්නට නොලැබුණු අවුරුදු සිරිය අමාරු වෙන්නුණත් විශේෂයෙන් අපේ දරුවන්ට අපි මේ ටික කළ යුතුයි කියන හැඟීමෙන් අම්මලා තාත්තලා බොහොම අසීරු වෙන්නුණත් ඒ චාරිත්‍රය ඉටු කරනවා අපේ හැමදුර සඳහන් කළා වගේම අතීතයේ අපේ මුතුන් මිත්තන් සකසුරුවන් කමින් මේ අවුරුද්ද ජයට සැමරුවා දකින දකින දේවල් මිලට යන ගන්න යන්නේ නැහැ ඒ වගේම තෑගි භෝග හෝමාරු කිරීමේ පුරුද්ද පවා ඇතැම් විට කරන්න අපහසු වෙච්ච වෙලාවක අපේ හාමුදුරුවනේ අපේ ජනශ්‍රුති පර්යේෂක මහින්ද කුමාර දලුපත මහතා බොහොම හොඳ විවරණයක් කරනවා තෑගි භෝග දෙන්න අමාරුණු කාලෙක අපේ පුරාණ චාරිත්‍රයක් තිබිලා තියෙනවා නම්බු බුලත් දීම කියලා බුලත් අතක් අරගෙන තමන් ආදරය කරන ඥාතිය ළඟට යවනවා යනවා ඒ ඥාතියට බුලත් අතක් බොහොම ආදරෙන් ඔන්න අපි අලුත් අවුරුද්දට නම්බු බුලත් දෙන්න ආවා ඒ ඥාතියක් දන්නවා මේ සම්ප්‍රදාය. ඔහු තේරුම් ගන්නවා එක්ක අවමංගල්‍යයක් වෙලා එහෙම නැත්නම් මොන හරි ආර්ථික අහිණියක් වෙලා මේ අයට තෑග්ගක් මට ගේන්න අමාරුයි. නමුත් සිංහලයේ තිබුණු ඒ ගෞරවනීය නම්බු බුලත් දීම කියන කාරණේ නිසා චාරිත්‍රයත් ඉටු වෙනවා. එහෙම බොහෝම වටිනාකම් හැමෝගෙම ගෞරවය රැකලා සිරිතත් ඉටු කරගෙන රැකෙන කාලයක අපේ අතීත මුතුන් මිත්තන් සතුව තිබුණු වේ සරු සිරිත් විමසා බැලීම වටිනවා අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේම අපි කෙටි විරාමයකට සියත ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා නැවත දම්සභා මණ්ඩපයට පැමිණෙමු. බක්පුර පසළොස්වක පෝදා සියත අමාවැස්ස සජීව විකාශය ඔබ වෙත ගෙනෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ නිමවල පිවිතුරු දහම් සුවඳ මනස හදවත ස්පර්ශ කරන මේ පින්බර දිනේ ඔබට සැනසෙල්ලක්ම වේවායි අපි ප්‍රාර්ථනා කරනවා මේ කෙටි කාල සීමාව තුළ අපේ මාතෘකාව සාර ධර්ම පිළිපැදීම එිනුත් විශේෂයෙන්ම යහපත් අවවාද පිළිගැනීම ඕදන් පිළිගැනීම ගැන ටිකක් වැඩියෙන් කතා කරන්නට අපට හිතුණා වර්තමාන සමාජය තුළ ඕදන් පිළිපැදීම කියන කාරණේ බිඳ වැටීමක් බොහොම කම්පනයක් ඇති කරන සිද්ධීන් සමුදායක් එක්ක නිතර දකින්නට ලැබෙන නිසා බදුල්ලේ මහා ක්‍රිකට් තරගයක සිදුණු සිද්ධිය විදුහල්පතිතුමා ඇතුළු ආදිශිෂ්‍ය සංගම් නොපැවැත්වීමට තීරණය කොට තිබෙද්දී රතපෙළපාලි ඕදන් පිළි නොපැද අවසානයේදී වටිනා දරුවන්ගේ ජීවිත කියා කහිමි වුණාද දෙමව්පිය කොතරම් කඳුලින් නිත් තිමාගෙන හදවත වේදනා බරව සිටිනවාද ඒ වගේම ඔබට මතක ඇති බොහොම මෑතක
ආචාර්යවරයෙකුගේ ස්වාමි පුරුෂයෙක් මහමග වේගයෙන් අවිනීත විදියට යතුරු පැදි දාවණය කරමින් හිටි දරුවෝ පිරිසකට පරිස්සමෙන් හෙල්මට් දාලා යන්න කියලා කිව්වා කියලා ඒ අවවාද ඕදන් දුන්නු කෙනාට හෙල්මට් වලින්ම පහර දීලා ඔහු ඝාතනය කරා පුංචි දරු පැටියෙකුගේ තාත්තා කෙනෙක් මේ අපේ මතු පරපුර මෙහෙම මතු පරපුරක්ද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටට කුමක් වේද මතු පරපුර මෙවැනි අත්නෝමතික ඛේදනීය මාවතක ගමන් කළොත් මට මේ ශාලාවේ වජිරාරාමේ ශාලාවේ පේනවා සිරි වජිරාරාම දහම්පාසලේ ප්‍රතිපත්ති මාලාව මා දැක තිබෙනවා මාධ්‍යවේදීෙක් විදියට උදෑසන සිට කතරම් ශික්ෂණයක් ඇතුවද මේ දහම්පාසලේ දරුවෝ හුරු කරන්න කියලා අපි හැමදෙරුනේ ඇතැම් අය ඉන්නවා මම හිතන්නේ බොහොම විරලව වජිරාරාමේ වජිර ඥානේ දහම්පාසලවල ටිකක් නීති තද වැඩි කියලා කියන මම හිතන්නේ මේ නීති තද නොවුනනම් මේ ගාල කඩාගෙන වගේ මාර්ගයෙන් නිවතට පැනලා හානි සිදු කරගන්න දරුවන්ට තිරිංග පද්ධතියක් විදියට මෙවැනි ආයතනවත් ක්‍රියාත්මක නොවුනා නම් අපේ සමාජයට කුමක් වෙයිද මහානාග හාමුදුරුවනේ මේ යහ ඕදන් පිළි නොගන්නා තත්වයට අපේ මතු පරපුර යෝන් දූපුතුන් පත්වන්නට හේතුව කුමක්ද බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2600කට කලින් දේශනා කරපුවා අඩුයි කියලා එකතු කරන්නවත් මෙන්න මේ ටික වැඩි කියලා අහක දාන්නවත් කිසිම කෙනෙක් මේ දක්වා සමත් වෙලා නැහැ කොච්චර උත්සාහ කළත් ගායන් මහත්තයා මතක ඇති අපේ පීදස්සී හාමුදුරුවෝ කියපු කතා හුඟක් මට මතක් වෙනවා උන්වහන්සේ නිතර කියපු එකක් තමයි රීස් ඩේවිස් මහත්මයා මහත්මිය ඉංගලන්තේනේ එයා ලංකාවට ආවා ලංකාවට ඇවිල්ලා පාලි ඉගෙන ගත්තා පාලි භාෂාව හරියට දන්නේ නැතුව මේ ධර්මය හොඳට තේරුම් ගන්න බැහැ කියන එක එයාත් අවබෝධ කරගත්තා ඒ නිසා යාත්‍රා මුල්ලේ නම නම් එහෙම ප්‍රසිද්ධියක් නෑ යාත්‍රා මුල්ලේ හාමුදුරුවෝ උන්වහන්සේගෙන් පාලි ඉගෙන ගත්තා පාලි ටෙක් සොසයිටි හැදුවේ ඒ කට්ටිය දැන් නමෝ තස් කියන N A M O ওই විදියට මුළු ත්‍රිපිටකයම පෙළ ගැස්සුවේ ඒ දෙන්නා එතකොට ඒවයි විකාශ තමයි ඔය බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි ඒ වගේ ඒවා මේ එංගලන්තෙට ගිහිල්ලා එයයි ප්‍රකාශ කරනවා බුදුහාමුදුරෝ එදා ගංගානම් ගඟ ඒ අසල හිටපු මිනිස්සුන්ට දේශනා කරපුවා අද මේ එංගලන්තේ තේම්ස් නදී අසලින් අයට වැදගත් වෙනවයි කියලා සාමාන්‍ය මිනිස්සුන්ට දේශනා කරේ අභිධර්මයේ නෙමෙයිනේ අභිධර්මයේ දේශනා කරේ දිවි ලෝකෙට වැඩම කරලා ඒකට හේතුව අපි අභිධර්මයේ තේරුම් ගන්න අවුරුදු ගාණක් ගත වෙනවනම් දෙවියන්ට යන්නේ බොහොම නිමේෂයයි එතකොට මේ සිගාලෝවාද සූත්‍රයේදී දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු වෙන්න ඕන යුතුයකම් වලින් එක තමයි පාපා නිවාරෙන්ති දෙක කල්යාණීය නිවේසෙන්ති තුන සික්කං සික්කාපේ දැන් කරන්නේ මුලින්ම කරන්නේ අර තුන්වෙනි එක ළමයි ඉපදිලා දවස් කීපකින් අපේ උත්හානවා හාඳුනුනේ අපේ දරුවට හොඳ කම්පියුටර් පන්තියක් එහෙම තියෙන තැනක් කියන්නේ උභාන්සීලා දන්නේ නැතිනේ ඔන්න එතනින් තමයි පටන් ගන්නෙ ඒ නිසා බුදුහාමුදුරන්ටවත් ධර්මයටවත් දහම් පාසලටවත් පන්සලේ හාමුදුරන්ට දොස් කියලා මේකෙන් ඇති වැඩක් නැහැ දෙමව්පියෝ දරුවන්ට අවවාද කරන්නේ අත්දැකීම් තියෙන නිසාමයි දැන් ළමයි අහන්නේ අම්මලා තාත්තලා මොනවද දන්නේ ඕක නිස්සෙල්ලම අහන්නේ ඉතින් දෙමව්පියන්ගේ යගේ වටිනාකම තේරෙන්නේ තමුණුත් දෙමව්පියන් වෙච්ච දවසට එතකම් මොකක්වත් තේරෙන්නේ නැහැ අපේ දරුවෝ මෙතන හුඟක් ඉන්න නිසා මම මතක් කරන්නම් මේ සාරධර්ම කොහොමද අපි ආරක්ෂා කරගන්න ඕනේ දෙමව්පියන්ගේ වටිනාකම අවාච්‍යයි ඒවා කියලාවත් ලියලාවත් නිම කරන්න පුළුවන් කමක් නැහැ කම්ම කෙනෙක් දරුවට හොඳට ඉගැන්නුවා තාත්තා මේ ළමයා පොඩි කාලේ නැති වුණා කුලි වැඩ කළා ඒ වගේ ඉගැන්නුවේ පස්වෙනි ශ්‍රේණියට වගේ යනකොට මේ එක දවසක් ළමයා පාසල ඉවරේල ඇවිල්ලා අම්මට බැන්නා අම්මා ආපහු මාව බලන්න ඉන්න එපා මාව එක්කන් යන්නත් ඕනේ නැහැ එක්කන් එන්න ඕනේ නැත් නේ ඉස්කෝලේට
මොකද හේතුව ළමයි විහිළු කරලා මේ අම්මගේ එක හැක් නැහැ ඒක ආවරණය කළ නැති නිසා ඒක පැහැදිලිව පේනවා ඉතින් බය වෙනවනේ ළමයි විහිළු කරලා හොඳයි පුතේ එහෙමනම් මම එන්නේ නැහැ හොඳට ඉගෙන ගත්තා විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ලැබුණා කොළඹ ලොකු නිවසක දැන් පදිංචි වෙලා ඉන්නවා වසර ගණනාවකට පස්සේ අම්මා කල්පනා කරනවා අනේ මගේ පුතා මං අවුරුදු ගානකින් දැක්කේ නැහැ ඒ නිසා පොඩ්ඩක් ගිහලා බැලුවත් හොඳයි නේද කියලා ගියා ගේට්ටුවට තට්ටු කරනකොට අර ළමයි දෙන්න දුවගෙන ආවා මේ පුතාගේ දුවයි පුතයි ගේට්ටු අරිනකොටම මේ අම්මව දැක්කා බය වෙලා ඇඬුවා ඒකට හේතුව අර ඇහැක් නැති නිසා පුතා මේ શબ્දට ඇවිල්ලා බලනකොට අම්මා ගේට්ටුවෙන් ඇතුලට ගත්තෙත් නෑ හොඳටම බැරි නෑ බලන්න මගේ මේ ළමයි දෙන්න කොච්චර බය වෙලාද මේ පැත්ත පලාතෙන්න එපා කියලා එලවල දැම්මා හොඳයි පුතේ මම මේ මගේ පුතාගේ ගෙදර කියලා මම මේ වැරදිලා ඇවිල්ලා තියෙන වෙන ගෙදරකට හොඳයි මං යන්නම් කියලා කාලයක් ගියා යනකොට මෙයාට ආරාධනාවක් එනවා තමයි ඉගෙන ගත්ත පාසලෙන් ආදි ශිෂ්‍යෙකුට ලැබෙන ආරාධනාවක් වශයෙන් මෙයා කල්පනා කරනවා අම්මා ඉන්නෙත් ඒ කෙට්ටුව ඒ නිසා යන්න ඕනේ අම්මත් බලන්නේ මේ උත්සවය ඉවර වෙලා මෙයා ගියේ අම්මට මොකක්ද පොඩි තෑගි වගේක් අරගෙන බලනකොට දොර වහලා අල්ලපු ගෙදර ඇගෙන් ඇහුවා කොහොමද අම්මා දැන් මාස 3කට කලින් අම්මා නැතු වුණා කියලා කිව්වා පොඩ්ඩක් ඉන්න අම්මා නැති වෙන්න දවස් කීපයකට කලින් මට ලියුමක් දුන්නා මගේ පුතා කවදා හරි ආවොත් මේ ලියුම දෙන්න කියලා ලියුම දුන්නා කියෙව්වා ඒක තියෙනවා පුතේ මම නිසා පුතා දෙපාරක් ලැජ්ජාවට පත් වුණා ඒ වගේම අපහසුතාවයකට පත් වුණා එකක් පාසලේදී ළමයි විහිළු කරපු නිසා ඊළඟට ඔබගේ නිවසේදී ඔයාගේ ළමයි දෙන්න බය වෙච්ච නිසා මගෙන් වැරද්දක් වුණා නම් මට සමා වෙන්න පුතේ ඊළඟටයි තියෙන්නේ ඉතාමත්ම හැඟුම්බර ඒ ප්‍රකාශය පුතේ පොඩි කාලේ අපි ගමනක් යනකොට වාහනයකින් හදිසි අනතුරකට ලක් වුණා එදා පුතාගේ ඇහැ ඉවත් කරන්න සිද්ධ වුණා ඇහැක් නැති දරුවෙක් සමාජගත කරන්න හොඳ නැති නිසා මම මගේ ඇහැ පුතාට පරිත්‍යාග කළා පුතේ දැන් ඔබ ඔය කියවන ලියුම කියවන්නත් මගේ ඇහැක් උපකාරී වෙලා තියෙනවයි කියලා ඒතර තමයි දැනුනේ තමන්ගේ මවගේ අගය ඒ නිසා අපි මේ කරන කියන හැම දෙයක්ම අපි ඉදිරි ජීවිතේට බලපානවා ඒක නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ මේ කතාවෙන් මං හිතන්නේ ධර්මදේශනා 10කින් 15කින් දනවන්න බැරි දෙයක් නේද හඳුරුනේ දනවන්න පුළුවන් මේකෙන් ඒ කියන්නේ මොනතරම් දෙයක් තියෙනවද අපි කොච්චර හිතන්නේ නැද්ද නේ ඒ නිසා විශේෂයෙන් මම මේ අපේ දරුවන්ට මතක් කරන්නේ මේ දරුවෝ නම් හුඟක් හොඳයි දෙමව්පියන්ට සලකනවා ඒ ගෞරවයේ භක්තිය තියෙනවා විහාරස්ථානෙටත් එහෙමයි නමුත් මේ වැඩසටහන සමස්ත ලංකාව ඒ වගේම ලෝකේ බලාගෙන ඉන්නවා ඒ නිසා මේ කතාව ආදරසෙට් අරගෙන තමන් සාර ධර්ම පමනක් තමන්ගේ ජීවිතේට එකතු කරගත්තා නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය වන්නේ එහෙමයි ගෞරවනීය මහානාග හාමුදුරුවනේ සුනිල් එදිරිසිංහන්ගේ ගීතයකත් සඳහන් වෙලා තිබෙනවා මේ ගීතේ ඊටම ඛේදනීය විවරණයක් අවවාද නොහොබිනායුරින් ලැබීම පිළිබඳව සඳහන් වෙන්නේ ලැබුවේ අවවාද නොහොබින ආරකය දුදනන් නිසා විය හිනහුරු මාරකය මං පෙරගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය පෝරකෙන් කෙලවර වෙන අපේ රටේ ක්‍රියාත්මක නැති නිසා සිරගෙවල් වල බිත්ති හතරක් ඇතුලේ රිමාන් බන්ධනාගාරගත වෙලා බන්ධනාගාරගත වෙලා දුක් විඳින අඩු වයස්වල තරුණ පිරිස් කොතරම් ඉන්නවද අපි මුලට ගිහිල්ලා බැලුවොතින් මේ නොහොබිනා අවවාද පිළිගැනීම සහ යහ අවවාද ප්‍රතික්ෂේප කිරීම මේට හේතු වෙලා තිබෙනවා සෝමානන්ද හාමුදුරුවනේ මේ తත්වය එන්න එන්නම වර්ධනයක් පෙන්වනවා යයි කීමට මේ සමාජයට කුමක්ද වෙලා තියෙන්නේ ඔබ වහන්සේ විමසුම් මැසින් දකින විට ඇත්තටම ගයන් මේ
යම් කිසි පරිහානියක් දකිනවන්නම් ඒකට හේතු වන ප්‍රධාන කාරණා දැන් වසර ගණනාවක් තිස්සේ සිදුවෙච්ච යම් යම් සිදුවීම් අපට හඳුන්වන්න පුළුවන් එක පැත්තකින් අපේ රටට ආපු පරිගණක ක්‍රීඩා දුරකථන ක්‍රීඩා ඒවා එනකොටම විද්වතුන් ප්‍රකාශ කළා යම් කිසි දරුවෙක් මේ කියන පරිගණක ක්‍රීඩාවලට දුරකථන ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා අවුරුදු 5ක් ගත වුණොත් ඒ 5 අවසන් වෙනකොට ඒ දරුවා දරුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා මේක අදීය නෙවෙයි මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මතුවෙච්ච කතාවක් දැන් ඇත්තටම ගයන් මහත්තයෝ අපිට දැන් පේනවා පරිගණක ක්‍රීඩා දුරකථන ක්‍රීඩා අපේ රටට ඇවිල්ලා දැන් අවුරුදු 5 සම්පූර්ණයි. ඉතින් මේ වගේ සිදුවීම් වාර්තා නොවුනොත් තමයි පුදුම තව ඉස්සරහටත් මීට වඩා දේවල් අපට ආරංචි වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේකට ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ අපි ඉදිරිය පිළිබඳව තේරුම් ගන්නෙ නැතුව එක පැත්තකින් දෙමව්පියන් විසින් ළමයින්ව අර අපේ මහානාගහමඳුරු මතක් කරපු විදියට කළ යුතුයම කාර්ය නොකොට ඒක පැත්තකට තල්ලු කරලා දාලා අඩුම ගානේ දහම් පාසලට යොමු වෙන එකවත් ගැන සමහර දෙමව්පියෝ කල්පනා කළේ නැහැ ඉගෙන ගන්න එකටම යොමු කළා ඉරිදා උදේටත් පන්තිවලට දැම්මා පොයේ දවසට ටියුෂන් එකට යවුවා මේ ක්‍රමය මගහැරිලා ඒ අයගේ හිත් යම්කිසි දරුණු මට්ටමකට ගෙනෙන්න එක පැත්තකින් වැඩි හිටියොත් ඒකට වග කියන්න ඕන කියන එක මම මතක් කරනවා දැන් ඒ වෙච්ච දේවල් ගැන කතා කරලා තේරුමක් නැහැ මෙන්න මෙහෙම වුණා අරම වුණා කියලා තේරුමක් නැහැ දැන් ඉන්න මට්ටමට උත්තරයක් ඕන දැන් මේ වෙලාවේ මට විශේෂයෙන් කියන්න තියෙන්නේ පුංචි දරුවන්ට මේ පුතාලට දුවලට මොකද ඒ අයට පේනවා මේ සමාජයේ දිහා බලනකොට මේ ලෝකයේ සත්පුරුෂය අගය කරන්නේ මොනවද ප්‍රතික්ෂේප කරන්නේ මොනවද කියලා දැන් අර බදුල්ලේ සිදුවෙච්ච සිදුවීම එතනදී මොනතරම් චෝදනාවක් එල්ල වුණාද ඒ කියන දේ අහන්න නැතුව ගියපු ගමන ගැන ඊළඟට ඒ වාහනේ පදවපු මේ අර බලපත්‍රවත් නැති දරුවෙක් ඒ කරපු වැරද්ද ගැන අද කොච්චර කතා වෙනවද? ඒතර සමාජයේ විසින් දොස් කියන බනින්න හේතු වෙන ඒ වැරදි වලින් අයින් වෙන්න මේ දරුවෝ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. ඇත්තටම ළමයෙකුගේ ජීවිතය දැන් ළමයා විසින්ම සාර්ථක කරගන්න උනන්දු වෙන්න ඕන. ඒකට ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා මම ඒ ටික මතක් කරන්නම් අපේ ජීවිත එක එක කාල සීමාවල ඒ ඒ කාල සීමාවලට තියෙනවා ගයන් අත්‍යවශ්‍යතා ඊළඟට අවශ්‍යතා ඒ වගේම අනවශ්‍යතා ළමා කාලය ගත කරන ළමයේ ජීවිතයේ තියෙනවා අත්‍යවශ්‍ය දේවල් අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් තරුණ කාලයේ ගත කරන අය අතරේ තියෙන අත්‍යවශ්‍ය දේවල් අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් වැඩිහිටියෝ හැටියටත් තියෙන අත්‍යවශ්‍ය දේවල් අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් භික්ෂුන් වහන්සේලා හැටියට අපටත් තියෙනවා අත්‍යවශ්‍ය දේවල් අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් හොඳට මතක තියාගන්න මේ ලෝකේ යම් කිසි පිරිසක් උඩම තැන ඉන්නවනම් ඉහළටම ගිහිල්ලා ඉන්නවනම් ඒ ඉහළටම ගිහිල්ලා තියෙන්නේ අත්‍යවශ්‍ය දේම කරපු අයයි මේ ලෝකේ යම් කිසි කෙනෙක් යම් කිසි මට්ටමකට ගිහිල්ලා තියෙනවනම් ඒ යම් කිසි මට්ටමක ඉන්නේ අවශ්‍යතා කරපු නිසායි මේ ලෝකේ යම් කිසි කෙනෙක් පල්ලෙහාම ඉන්නවනම් වැටිලා ඉන්නවා නම් ඒ ඉන්නේ අනවශ්‍ය දේම කරපු අයයි රටක් හැටියටත් අත්‍යවශ්‍ය දේවල් තියෙනවා අවශ්‍ය දේවල් තියෙනවා අනවශ්‍ය දේවල් තියෙනවා අනවශ්‍ය දේවල් වැඩිපුර කරන රටක් බිමටම ඇද වැටෙනවා
එනිසා හොඳට මතක තියාගන්න විශේෂයෙන් මේ පුතාලා දූලා ජීවිතේ අනවශ්‍ය දේ අයින් කරලා දාන්න අවශ්‍ය දේ ගැන යම්කිසි මට්ටමකට හිතලා වැඩ කරන්න හැබැයි අත්‍යවශ්‍ය දේ මග නොහැර කරන්න ඒ අත්‍යවශ්‍ය දේ කරපු කෙනෙක් විතරමයි ඉහළම තැනට යන්නේ ඒක එකක් ඊළඟ කාරණාව මේ ළමයින්ට ජීවිතේ ජය ගන්න කරන්න තියෙන වැඩ දෙකයි හොඳට මතක තියාගන්න පුතාලා දූලා මෙන්න මේ වැඩ දෙක කරන්න එක අම්මා තාත්තා ගුරුවරු එවැගේම හාමුදුරුව වැඩි හිටියෝ කොහෙද ගියේ කියලා අහනකොට අම්මා තාත්තා ගුරුවරු වැඩි හිටියෝ කොහෙද ගියේ කියලා අහනකොට කියන්න බැරි තැනක පුතේ දුවේ කවදාකවත් යන්න එපා ඒක ඊළඟ එක අම්මා තාත්තා වැඩි හිටියෝ ගුරුවරු හාමුදුරුවෝ මොකද කලේ කියලා අහනකොට කියන්න බැරි දෙයක් කරන්න එපා ඔන්න හොඳට මතක තියාගන්න වැඩ දෙකක් තියෙනවා මේ ළමයින්ට මේ වැඩිහිටියන්ට නෙමෙයි මම මේක කියන්නේ ළමයින්ට මේ ළමයින්ට කරන්න තියෙන්නේ අම්මා තාත්තා කොහෙද ගියේ කියලා ඇහුවොත් කියන්න බැරි තැනකට යන්න එපා එහෙම තැන් තියෙනවනේ එහෙම තැනකට යන්න එපා මොකද කලේ කියලා අහනකොට කියන්න බැරි වැඩ කරන්න එපා. එතකොට බය නැතුව කොහෙද ගියේ කියලා ඇහුවාම ගිය තැන කියන්න පුළුවන් වෙන්න ඕන. මොකද කළේ කියලා ඇහුවාම කරපු දේ කියන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒක සම්පූර්ණයි නම් ඒ ළමයාගේ ජීවිතේ සාර්ථකයි. ඉතින් ඇත්තටම සදාචාරය ඇති කරවන්න දැන් කරන්න තියෙන හොඳම දේ තමයි අපේ දරුවෝ දැන් ඒ අයම ඒ අයගේ ජීවිතේ අතට අරගෙනනේ. ඒකනේ පේන්නේ නේ. වැඩිහිටි අවවාදත් ඕන නෑ වගේ බණත් ඕන නෑ වගේ විද්වත් අදහසුත් ඕනම නෑ වගේ ගුරුවරුන්ගේ අදහසුත් ඕන නෑ වගේ ඕන නැත්තම් තමන්වත් හැදෙන්න එහෙනම් එහෙමවත් හැදුන් නැත්තම් ඉස්සරහට තමන් විසින්ම තමන්ට දඬුවම් දෙන මට්ටමකටම ලක් වෙනවා ඒ නිසා මේ දූල පුතාලා තමන්ගේ ජීවිතය අර්ථ සම්පන්න කරගන්න ඔන්න ඔය දීප උපදේශ ටික හොඳට ඔලුවට ගන්න. බම්බල පිටිය Siri Vajiraarama Pinbime එදා පැලෑනි Siri Vajiraññāna මාහිමියන් වහන්සේ නාරද මාහිමියන් වහන්සේ පියදස්සි මාහිමියන් වහන්සේ අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි සසුනඹර එකලුකල ගංගොඩවිල සෝමහිමි මෙවැනි මහා පින්වන්ත යතිවරයන් වහන්සේලා වැඩ සිටි උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා සුගන්ධය විහිදෙන මේ පරිසරයේ සිට ගිනිනේ ඕදන් ඔබට මිනිමුතු වැනි අපි නැවතත් කෙටි විරාමයක් ලබාගෙන Siri Vajiraaramaye මේ ධර්ම ශාලාවට ධම්සභා මණ්ඩපයට සහභාගී වෙන්න පැමිණෙමු. සියත අමාවැස්ස පූදා වැඩසටහනින් අපි නැවතත් බම්බලපිටිය Siri Vajiraarama පින්බිමට පැමිණෙනවා. මෙහි නිර්මාතෘරයන් වහන්සේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි ධර්මදේශක මාහිමියන් වහන්සේ වන පැලෑනේ Siri Vajiraññāna මහානායක මාහිමියන් වහන්සේ වග අප සිහිපත් කළා. දේශදේශාන්තරයන්හි ලෝතුරා සම්බුදු දහම පතල කිරීම උදෙසා කේන්ද්‍ර වූ මහෝත්තම භූමියක සිටයි අමාවැස්ස අදගෙන එන්නේ. මා මුලින් පූර්විකාවේදීත් සඳහන් කළා බම්බලපිටිය Vajiraarama දහම් පාසල දැන් ශතවර්ෂයකට වැඩි ආරම්භ කරලා ඒ වගේම තමයි දහස් සංඛ්‍යාත දරුවන් අධ්‍යාපනය ලබන සුවිශේෂ ගෞරවාදරයකට පාත්‍ර වෙලා තිබෙන මහරගම Siri Vajiraññāna ධර්මායතන දහම් පාසල මේ ස්ථානවල දරුවන් ශික්ෂණය කිරීමට බොහොම ප්‍රබල වැඩපිළිවෙලක් තිබෙනවා. අනෙක් දහම් පාසල්වල අඩුවක් කියනවා නෙමෙයි. නමුත් සාපේක්ෂව සිසු දහම් පාසල් හා සසඳා බලන විට යමක් ඊට වඩා ඉදිරියෙන් තිබෙනවාදෝ කියලා විමසුම් මැසින් බලන කෙනෙකුට හිතෙනවා. ඒතරම් බොහොම තද ශික්ෂණයක් මේ දහම් පාසල් කාල වේලාවන් තුල දැක ගන්න පුළුවන්.
වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂ ශාස්ත්‍රවේදී කඹරුගමුවේ මහානාග හාමුදුරුවනේ දරුවෝ හදාගන්න බොහොම අමාරු කාලයක්. ගෙදරදිත් පුතේ මෙහාට එන්න කියලා සමහර විට හත් අට පාරක් කියනකොට 9 වෙනි වතාවේ තමයි පුතා මෙහාට එන්නේ. ඉතින් මේ වැඩිහිටි පරපුරේ ආදර්ශ අඩු මිත්‍රයන් කියලා හොඳ අය හොයාගන්න අඩු මේ වගේ කාලෙක දරුවන්ටම දොස් කියනව නෙමෙයි මේ දරුවෝ හදාගන්න මොකද්ද තියෙන වැඩපිළිවෙල. ඔබ වහන්සේලාගේ මේ වජිරාරාමේ දරුවෝ ශික්ෂණය කරන වැඩපිළිවෙල අදත් එදා වගේම සාර්ථකද? එහෙමනම් මොනවද දරුවෝ ශික්ෂණය කරගන්න ඔබ වහන්සේලා අනුගමනය කරන මේ සාර්ථක ක්‍රමවේද? හැම රටකටම ජාතියකටම ආගමකටම අනන්‍යතාවයක් තියෙනවා. දැන් මේට අවුරුදු 15කට විතර කලින් මේ දෙහිවල නැදිමාලේ ළමයෙක්ගේ උපන්දින උත්සවයක් තිබිලා තියෙනවා. ඒකට යාගේ පාසලේ ළමයිනුත් ගිහිලා තිනවා. දහම් පාසලේ නම් කවුරුත් සම්බන්ධ වෙලා නැහැ. ඉතින් දහම් පාසලේ මේ ළමයා. අනිත් අයගේ හැසිරීමයි මේ ළමයාගේ හැසිරීමයි දිහා විමර්ශනය කරපු එක අම්ම කෙනෙක් අන්තිමේදී ආවලු පුතා කොහෙද? පුතා කවුද කියලා. කොහෙද කවුද කියලා අහනකොට ඒ ළමයා කෙලින්ම පිළිතුරු දීලා තියෙන්නේ මං ආන්ටි වජිරාරාම දහම් පාසලේනේ. ඊට පහුවෙනිදා මාව හම්බෙන්න ආව ඒ අම්මා ඇවිල්ලා ඒ අම්මගේ දරුවෝ දෙන්න දහම් පාසලට දැම්මා. දැන් මේකම ඇතිනේ. අපි කොහේ ගියත් අපගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගති උතුමයි. දැන් අර කතාවක් වගේ මේ කතාවත් අපේ පීදස්සි හාරෝ කීපය එකක් පාසලකට වැඩියොත් උන්වහන්සේ කියනවාමයි මම ටිකක් ඉක්මනට කියන්නම්. හිමගිරි කන්ද එවරස්ට් කන්ද තරණය කරන්න ගිහිල්ලා මේ කාලක් නෙමෙයි අනික් කාලක්වත් නැග්ගන්න බැරි හුඟක් දිරෙක් නැති වුණා. දෙන්නේ ප්‍රකාශයට පත් කළ අපි දෙන්න අනිවාර්යයෙන්ම මේ කඳුබුඳුරට පා තිනවා තිනවාමයි කියලා ඒ තමයි නව ශ්‍රීලන්ත ජාතික හිලරි අනිත් එක්කෙන ආසියාවේ නේපාල ජාතික ටෙන්සින් මේ දෙන්න ගමන ආරම්භ කරනකොට ජනමාධ්‍ය වේදීන් ලෝකේ පුරාම විමසිරමත්ව හිටියා. මේක ලෝක වාර්තාවක්. දවස් 3-4කට පස්සේ මුලින්ම පාතිව්වේ ටෙන්සින් මෙහෙම බලනකොට අතපොනමානේ හිටියා හිලරි නව ශ්‍රීලන්ත ජාතිකය. අතරාදීල උට ඇතුලා ගත්තා. මට ඕනේ මේ උඩට ගියෙක් ගැන කියන්න නෙමෙයි මේ දෙන්න තමන්ගේ සතුට ප්‍රකාශ කරපු ආකාරය කියන්න. මා දන්නා පමණින් ටෙන්සින් 100%ක් බෞද්ධ නෙමෙයි හින්දු බැතිමතියක්. මම නම් දැකලා තියෙනවා කත්මන්ඩු වලදී ඒ අම්මව ටෙන්සින්ට පේනවා. නේපාලයේ අගනුවර කත්මන්ඩු වල තියෙන සයම්බු කියලා චෛත්‍යයක්. ඒක බොහොම ප්‍රසිද්ධම චෛත්‍ය නේපාලේ තියෙන. පොඩියට පේනවා මේ චෛත්‍ය යාට උඩින් ලබනකොට. මෙයා ගාව තිබුණා බිස්කට් පැකට් එකක්. මේක විවෘත කරා බිස්කට් දෙක තුනක් අරගෙන පීලිසියක් වගේ ආධාරයක තියලා මෙයා ඒ චෛත්‍ය දිහා බලාගෙන බුද්ධ පූජාවක් කළා. ටෙන්සින් නව ශ්‍රීලන්ත ජාතිකයා. යා ගාව තිබුණා නවන්න දිගහරින පුරවන් පොඩි පුටුවක්. මේක දිග අරගත්තා ඉඳගත්තා කකුලක් පිට කකුලක් දාගෙන සිගරට් එකක් පත්තු කරගත්තා. බලන්න දෙන්නගේ තියෙන දෙවිදිය එක්කෙනෙක් බුද්ධ පූජාවක් කළා අනිත් එක්කෙනෙක් දුම් ගැටියක් පානය කළා. අපේ අනන්‍යතාවය බලන්න මොනතරම් වටිනවද කියලා. මේ දරුවෝ නිතරම දැන් ඇත්ත වශයෙන්ම අපි මේ සාකච්ඡාවට එන්න කලිනුත් සාකච්ඡා කළේ මේ දරුවෝ ගැන දරුවන්ගේ අනාගතය කොහොමද මේ ගුණගරුක සමාජයක් බිහි කිරීම සඳහා අපි යොමු වන්නේ. ඒ නිසා දෙමව්පියන් කෙරෙහි ගුරුවරුන් කෙරෙහි පුදුම ලැබියාවකින් කටයුතු කරන්නට ඕන. දැන් අපි අම්ම ගැන කතා කළා. ඉතාමත්ම කෙටියෙන් තාත්තා ගැනත් යමක් කියන්නම්. තාත්තා දරුවන්ට හොඳට ඉගැන්නුවා. තාත්තා නැතුණාට පස්සේ දේහය සුහුණට අරගෙන යනවා. එක පුතෙක්ගේ හරියට කනගාවට තමයි තාත්තගේ දේහයේ ඔළුව යොමු වෙලා තියෙන්නේ. ඔළුව පැත්තට තමයි තේරෙන්නේ නේද? තාත්තගේ දේහය මෙහෙම කරගහගෙන යනකොට තාත්තගේ මේ ඔළුව පුතාගේ මේ කන පැත්තට යොමු වෙලා තියෙන්නේ. තාත්තා කියනවලු ඇත්තට තාත්තට කතා කරන්න පුළුවන්ද? බැහැනේ. සංකල්ප රූප මේවට කියන්නේ. සංකල්පයක් ගොනු කරගෙන මුල් කරගෙන නාට්‍යයක් රචනා කරන්න පුළුවන් චිත්‍රපටියක් පොතක් කවියක්. තාත්තා කියනවලු පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. වෙනදා ගියේ පාරේ තමයි අදත් යන්නේ. හැබැයි මේක වෙන ගමනක් අවසන් ගමන. හුඟක් අය මගේ පස්සේ එනවා තනියම ආගිය මග දිගේ. වෙන්දට මං තනියෙන් යන්නේ නැන්නේ. අද හුඟක් අය මගේ පිටිපසින් එනවා. කවරදාවත්
मगे बरोंब करे तिब्बे नै पुते हुंगा बरनांग बिमिंग तिये पांग रिदेनवा एति अतनुंबे पेनुहद ने इलांगट कीनवा सोबा दहामट अवन ताइमाम जान्न यानवा गोम्मने जानगामान में बेहेत तुंदु अरन पलयांग अम्मगे जानगामान पामसीर गीला में बेहेत टिकार गयाने की वाने में मीट पास्से या बलान नोने अम्मगे ने अम्मगे अनागते गयाने बलान इनिसा मेवागे देवाल वलिंग अपट हुगाद देवाल हितान तीनवा तें हम दिनाम विशेषेन में दारुओ मेव हुंदट हितर अरगे ने तमां हुंद पुरुवैसियक विनवाय कीला अद मे विहारस्थानी इवत्नकोट ओ तमंगे बैक्के तीन अड़कुम वगेम ओ बैक्केट वगेम तमंग हितटा ओ कि करुण टिक तैंपत करगेन जन्न कीला इतामत्म करुणा मैत्रीय मतकरण එහෙමයි මහානාග හම්දුරනේ ඉතාම සීමිත කාලයක් අපට තියෙන මේ වගේ සීමිත කාලයක වජිරාරාම සම්ප්‍රදායේ වජිරාරාම ශික්ෂණ පිළිවෙත් පිළිබඳ සවිස්තරාත්මකව කතා කිරීමට ඉඩකඩ නොඋනත් ඔබ වහන්සේ බොහොම මානුෂිකත්වයේ අවදිවන සංවේදී ඉදිරිපත් කිරීමකින් මේ පිළිබඳ පණිවිඩයක් හැම හදවතකටම බොහොම තදින් ලබා දුන්නා ගල්කිස්සේ සෝමානන්ද අපේ හාමුදුරනේ මේ නරඹන අම්මතාත්තට වැඩිහිටි පරපුරට දරුවන් යහමග යවන්න මේ වගේ සංකීර්ණ සමාජයක අපේ හැමදෙරටම විරාමයේ තුලදී මතක් කරා පන්තියක් අරගත්තම බොහොම පුංචි පන්තිවල පවා දැන් දැන් දරුවෝ කීප දෙනෙක් හෝ දඟකාරකම් වැඩි වෙලා තිබෙන බවත් සමහර විට බොහොම මේ සමාජයේ විෂම තත්වයට පත් වුණු කතා කරන්න හොඳ නැති වචන වැඩිපුර කතා කරන දරුවෝ ඉන්න බවත් ඒ දරුවෝ නිසා පන්තියම නරක් වෙන බවත් මෙන්න මේ වගේ කතා මතුවෙනවා ඒින් අදහස් කරන්නේ නැහැ අපි මුළු සමාජයේම වෙනසිලා කියලා නමුත් මේ අවදානම අපට පේනවා මේ තත්වෙන් දරුවා ආරක්ෂා කරගන්න කුමක්ද කළ යුත්තේ ඇත්තටම ගයන් මහත්මා දරුවන්ට තරුණයින්ට වැඩිහිටියන්ට මේ බක්පුර පසළොස්වක පොහොය දවසේ මේ සාකච්ඡාව තුලදී අපි බලාපොරොත්තු වෙනවා මේ හිතේ හටගන්න දරුණු සිතිවිලි පාලනය කරන්න අපි ගත යුතු ක්‍රියාමාර්ග මේක තමයි අත්‍යවශ්‍ය ළමයෙකුට තරුණයෙකුට වැඩිහිටියෙකුට තමන්ගේ හිත තුල ගොඩ නැගෙන නරක නපුරු කිලිටි සිතිවිලි වහාම මර්ධනය කර ගැනීම සඳහා උපකාරයක් සිද්ධ කළ යුතුය ඒකට අපට කරන්න පුළුවන් ධර්මය කියලා දෙන එක පමණයි බුදුරජාණන් වහන්සේ මේ අපේ හිත තුල ගොඩනගෙන නරක සිතිවිලි යටපත් කිරීම සඳහා ක්‍රම පහක් දේශනා කළා පළවෙනි එක තමයි දැන් හොඳට මතක තියාගන්න මේ පුංචි ළමයි වැඩි හිටියෝ ඕනම කෙනෙක් තමන්ගේ හිත තුල නරක නපුරු සිතිවිල්ලක් මතුවේගෙන එනවා නම් ඒ නරක නපුරු කිලිටි සිතිවිල්ල මර්ධනය කරන්න පුළුවන් ඒ වෙනුවට කුසල සිතිවිල්ලක් උපදවාගෙන නරක සිතිවිල්ල මර්ධනය කරනවා කුසල සිතිවිල්ලක් ඇති කරගෙන එක එකක් තම්හා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං නරක සිතිවිල්ල මර්ධනය කරනවා හොඳ සිතිවිල්ලකි එතකොට නරක සිතිවිල්ල නැති වෙනවා දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් ගෙවල් වල රණ්ඩු ඇති වෙනවානේ සමහර වෙලාවල් වල දොරවල් වහගෙන ඒ රණ්ඩුවක් යනකොට ජයටම රණ්ඩුව යනකොට ජයට කියලා කිව්වට මන් දන්නේ හොඳටම රණ්ඩුව යනකොට ගෙදරට කවුරු හරි තට්ටු කරනවා තට්ටු කරනකොට මොකද කියන්නේ රණ්ඩුව යන අතර කියනවා කෑ ගහන්න එපා ගෙදරට කවුද ඇවිල්ලා ඊට පස්සේ යනවා එක්කෙනෙක් දොර අරින්න දොර ඇරපු ගමන් කාලෙකින් වැදගත් යාළුවෙක් ඇවිල්ලා එතකොට මොකද වෙන්නේ අපි යාළුවට එන්න කියනවා ගේ ඇතුළට කතා කර කර ඉන්නවා මොකද වෙන්නේ අර රණ්ඩුව එහෙම්මම ඉවර වෙනවා බලන්න නරක සිතිවිල්ල හොඳ සිතිවිල්ලකින් යටපත් කරන්න පුළුවන්ද බැරිද පුළුවන් ඒක එකක් දෙවෙනි එක තමයි තේසං විතක්කානං ආදීනව උපපරික්කිතබ්බෝ තමන්ගේ හිත තුල ඇති වෙන නරක නපුරු කිලිටි සිතිවිල්ල තිබෙන ආදීනවය මෙනෙහි කරන්න මේ වැඩේ මේ සිතිවිල්ලට අනුව කළොත් මට මොකද වෙන්නේ සමාජයේ හොඳට උදාහරණ හැටියට ගන්න මෙහෙම හිටපු ළමයින්ට මොකද උනේ
මේ වැඩේ කරපොයට මොන වගේ තත්වයක්ද උරුම වුනේ ඒ විදිහට නරකන පුරු සිතිවිල්ල තිබෙන ආදීන වේ තේරුම් අරගත්තාම ඒ සිතිවිල්ල ඉවත් කරන්න පුළුවන් දෙක තුන්වෙනි එක තමයි තේසං විතක්කානං අසති අමනසිකාරෝ නරකන පුරු කිලිටි සිතිවිලි මතුවෙන්න හේතු වෙන තැන සති කියන්නේ සිහිය අසති කියන්නේ සිහිය පිටවන්න එපා මෙනෙහි කර කර ඒ තුලම රැඳිලා ඉන්න එපා මුකක්hari කරනකොට කේන්ති ඇවිස්සෙනවා නම් ඒ ඇවිස්සෙන වැඩේ තුල තව යෙදිලා ඉන්න එපා මුකක්hari දෙයක් බලාගෙන ඉන්නකොට රාගය වැඩෙනවා නම් ඒ රාගය වැඩෙන තැන තව රැඳිලා ඉන්න එපා එතනින් ඉවත්ව යන්න ඒක තුන්වෙනි එක හතරවෙනි එක තමයි තේසං විතක්කානං විතක්ක සංකාර සන්තහන මනසිකාතබ්බං පාපකාරී සිතිවිලි ඇති වෙනකොට සත්තු මරන්න හොරකම් කරන්න කාමයන් නිවරදව හැසිරෙන්න බොරු කියන්න මත්ද්‍රව්‍ය භාවිත කරන්න ඒ වගේ සිතිවිල්ලක් එනකොට හිතන්න කිව්වා ඇයි මම මේ වගේ පව්කාර වැඩක් කරන්නේ සත්තු මරන්නේ මේවා කරන්නේ ඇයි කියලා හොයනකොට එනවා උත්තර මොකක්ද මේ අසකනාසී දිව ශරීරේ පිනවන්න මේ අසකනාසී දිව ශරීරේ පිනෙව්වට මේකේ ස්වභාවය මොකක්ද විඥානේ නිරුද්ධ වෙච්ච ගමන් මේක විනාශ වෙලා යනවා වැලලුවොත් පස් වෙනවා පිච්චුවොත් අළු වෙනවා తాවකාලිකව ලැබිච්ච ශරීරයක් ඕක එතකොට తాවකාලිකව ලැබිච්ච ශරීරයක් පිනවන්නේ කියලා හිතාගෙන පව්කම් කරනවා කියන්නේ තේරුමක් ඇති වැඩක්ද තේරුමක් නැති වැඩක්ද තේරුමක් නැති වැඩක් තේරුමක් නැති ගමනක් යන්නේ කියලා දැනිච්ච මිනිස්සයා ගමන නවත්තනවා කියලා බුදුහාඳුරු පෙන්වනවා දැන් බලන්න ඒකට උදාහරණයක් කියන්නම් අපි ගමනක් පිටත් වෙන්න වාහනේටත් නැගලා ගේට්ටුවත් ඇරලා එළියට බහිනවා බහින්නේ අපි යාළුවෙක්ගේ ගෙදර යන්නේ ඒ යාළුව කතා කරලා කියනවා අනේ අද මං ගෙදර නෑනේ එතකොට මොකද කරන්නේ අපිට තේරෙනවා මේ යන ගමන දැන් එහෙනම් තේරුමක් නෑ තේරුමක් නෑ කියලා දැනුනහම අපි මොකද කරන්නේ ගමන යන එක නවත්තන ඒ වගේ නරක සිතිවිලි මතුවෙනකොට ඒක තේරුමක් නෑ කියලා හිතන්න හිතනකොට Tamanට සිතිවිලි පාලනය කරන්න පුළුවන් එහෙමත් නැත්තම් හොඳට මතක තියාගන්න පවට අකුසලයට බර වෙන්නම හිත යොමු වෙනවා නම් දත් මිටි කාගෙන හරි එකකින් අයින් වෙන්න දත් මිටි කාගෙන හරි අයින් වෙන්න කාට හරි ගහන්න හිතුනොත් පොල්ලක් අරගෙන යනවා නම් ගහනවට වඩා හොඳයි දත් මිටි කාගෙන හරි අනිත් පැත්තට හැරෙන එක ඒ කියන්නේ කෙසේ හෝ නරක නපුරු කිලිටි සිතිවිල්ල පාලනය කරන්න මේ සිතිවිලි පාලනය කිරීම මතයි දරුවනේ මේ දූලගේ පුතාලගේ අනාගතයේ සාර්ථකත්වයේ තීරණය කරන්නේ තරුණයාගේ සාර්ථකත්වයේ තීරණය කරන්නේ වැඩිහිටියාගේ සාර්ථකත්වයේ තීරණය කරන්නේ රටේ ලෝකයේ දියුණුව තීරණය කරන්නේ ඒ නිසා හිතට එන සිතිවිලි මොන සිතිවිලිද නරක සිතිවිලි නපුරු සිතිවිලි පාලනය කිරීම සඳහා උනන්දු වෙන්න ඒ සඳහා මේ සාකච්ඡාව හේතු වේවා ඒ दहम ओदनात समग उदयसन दम सभा मंडपय समाप्त वेनवा दहवल संबुद्ध पूजाव संदहा बंबल पिटिय श्री वज्रारामय सरसेनवा अपि तम गौरवादरे नमस्कार पूर्वक स्तुतिवंत वेनवा श्री वज्रारामाधिकारी श्री वज्रारामा दहम पासले अध्यक्ष शास्त्रवेदी पूज्यपाद कंबरुगमुवे महानाग स्वामींद्रयन वहन्सेट एवगेम कुंभुक श्री वज्रज्ञान धर्मनिकेतनाधिपति महारगम श्री वज्रज्ञान धर्मायतने आचार्य राजकीय पंडित पूज्यपाद गल्किस्से सोमानंद स्वामींद्रयन वहन्सेट तवत् सुलु वेलावकिन राजांगने सील विमल स्वामींद्रयन वहन्से पवत्वन ए दहवल संबुद्ध पूजाव सिदु केरेनवा ए संदहा बुद्ध पूजावन तन्पत् कोट सदहति पिरिस दहवल संबुद्ध पूजाव तथागत अमामैनी बुद्ध पियानन वहन्से वेत पूजा करीम उदेसा सरसे सिटिनवा अपे बेतिबर अनुग्रहक भवतुन पिलिबंदवत् अपे नवत सिहिपत् करनवा साइकल हंदुन कूरु उन वसर दशक गणनावक मुलुल्ले मुलुमहत लोकेम रटवल 72කට आसन्न संख्यावकट विशिष्ट साइकल हंदुन कूरु निष्पादन बिदाहरिन निष्पादने करन वसर 75ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ආයතනයක් ශ්‍රී ලංකාවේ එකම කාබන් නියුට්‍රල් සහතිකයලත් සයිකල් පිවිතුරු හඳුන් කූරු නිෂ්පාදනාගාරය වන සුවඳ ඉන්ඩස්ට්‍රීස් ආයතනය මෑතකදී සීරෝ කාබන් නිෂ්පාදකයෙකු ලෙස උසස් තත්වයට පත්ව තිබෙන බව ඔවුන් සඳහන් කරනවා 2022 වසරේ මේ ජයග්‍රහණය උන් නිෂ්පාදන අංශයෙන් ලබාගෙන තිබෙන්නේ
එහි නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරන්නේ Fragrance Material Association America එක්සත් ජනපද ආයතනය විසින් අනුමත කරන ලද අමුද්‍රව්‍ය පමණක් බවත් රටවල් 72කෙහිම මේ හඳුන් කූරු සඳහා භාවිත කරන ඒ සංයෝග මිශ්‍රණේ ප්‍රමිතියෙන් යුක්තව පවත්වා ගන්නා බවත් සයිකල් හඳුන් කූරු ඔබේ ප්‍රාර්ථනා බලාපොරොත්තු උදෙසා දල්වන මේ සුවඳ කූරු නිෂ්පාදනය කරන ආයතනය සිහිපත් කරනවා අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.